තුන එක දෙක විචේහාර විභංගෝ විමසීමෙන් ධර්ම වෙතට ගෙන යාම බෙදා දැක්වීමයි යමක් විමසන ලද්දේද එය විසඳන ලද්දේ වේ යනාදී ගාථාවයි මෙය විමසීමෙන් ධර්ම වෙතට ගෙන යාම හේවත් විචේහාරයයි කුමක් විමසයිද පදේ විමසයි ප්‍රශ්නේ විමසයි විසඳුම විමසයි පූර්වාපරේ විමසයි ආස්වාදේ විමසයි ආදීනවය විමසයි එයින් නිදහස් වීම විමසයි ඵලය විමසයි උපාය විමසයි භාග්‍යවතුන් වහන්සේගේ විධානය විමසයි පදයෙන් කියූ දෙය ගාථාවට නගා ඇති අයුරු විමසයි සියලු නවාංග ශාස්ත්‍රු සාසනයේ ඇතුළත් සූත්‍රාන්තයන් විමසයි එය කෙබඳු වෙයිද යත් යම් පරිදි ආයුෂ්මත් අජිත තෙරණුවෝ පරායන වර්ගෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසති කේනස්සු නියුතෝ ලෝකේ ඉච්ඡා යස්මා අජිතෝ කේනස්සු නප්පකා සති කිස්සාබි ලේපං බ්‍රූසි කින්සු තස්ස මහබ්බයන්ති සුත්ත නිපාතය අජිත සූත්‍රය මෙසේ ආයුෂ්මත් අජිත තෙරණුව අසති 1 ලෝක සත්වයා වැසී සිටින්නේ කුමකින්ද 2 කුමක් නිසාවෙන් ඒ ලෝකයාට නොතේරෙයිද 3 ලෝක සත්වයා වටා තැවරි ඇති දේ කුමක්දයි වදාළ මැනව 4 ලෝක සත්වයාට ඇති ලොකුම බය කුමක්ද මේ ප්‍රශ්නෙහි පද හේවත් වාක්‍ය සතරක් අසන ලදී එහෙත් එහි ඇත්තේ එක් ප්‍රශ්නයකි කුමක් නිසාදයක් ලෝක සත්වයා නම්මෝ එක් කරුණක් ඇතුළත් කොටය ඒ මෙසේය ලෝක සත්වයා වැසී සිටින්නේ කුමකින්ද යනුවෙන් ලෝක සත්වයා මුල් කොට අසයි කුමක් නිසා ලෝකයාට එය නොතේරෙයිද යනුවෙන් ලෝක සත්වයා තුල ඇති නොඇතෙහිම ගැන අසයි ලෝක සත්වයා වටා තැවරි ඇති දේ කුමක්ද යනුවෙන් ලෝක සත්වයාගේ ජීවිතේ පුරා වඳුරු ලාටුවක්සේ තැවරි ඇති දේ කුමක්දයි අසයි ලෝක සත්වයාට ඇති මහත් බය කුමක්ද යනුවෙන් ලෝක සත්වයාට ඇති ලොකුම බය ගැන අසයි ලෝකය තුන් අයුරිය එනම් කෙලෙස් ලෝකය කර්මානුරූපව හැදෙන භව ලෝකය ඇස්කන් ආදී ඉන්ද්‍රිය ලෝකය ඒ ප්‍රශ්නයට වදාළ විසඳුම මෙයයි අවිජ්ජාය නියුතෝ ලෝකෝ අජිතාති භගවා විවිච්ඡා පමාදා නප්පකා සති චප්පා බිලේපනං භූමි දුක්ඛ මස්ස මහා බයන්ති සුත්ත නිපාතය අජිත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ අජිතයෙනි 1 චතුරාරි සත්‍ය නොදැනීම නම්මෝ අවිද්‍යාවෙන් ලෝක සත්‍යය වසාගෙන ඇත්තේය 2 සැකයත් ප්‍රමාදයක් නිසා එය ඔහුට නොතේරේ 3 ලෝක සත්වයා වටා තැවරි ඇති දෙය තෘෂ්ණාව යයි කියමි 4 ඔහුට ඇති මහත්ම බය නම් දුකය අජිත තෙරුන් ඇසුවේ සතර පදෙන් විසඳන ලද්දේ මේ සතර පදයන් ගෙනි අජිත තෙරුන් ඇසූ ප්‍රශ්නයේ ඇති පළමු පදය විසඳීමේ ඇති පළමු පදේනොත්
देवनी पदय विसंधी में अति देवन पदेनु तुंगनी पदय विसंधी में अति तुंगनी पदेनु सतरवेनी पदय विसंधी में अति सतरवेनी पदेनु विसंधन लद्दे लोक सत्य वैसी सिटी ने कुमकिंद यान प्रश्नेट विसंधम ये अविद्यावें लोक सत्य वसागिन अत्ते यान्नाय නීවරණයන්ගෙන් ලෝක සත්වය වැසී ඇත්තේය සියලු සත්වයෝ අවිද්‍යා නීවරණයෙන්ම වැසී ඇත්තාහුය යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක් දෙයක් මහණෙනි සියලු සත්වයන්ගේ සියලු ප්‍රාණීන්ගේ උපන් සියලු සත්වයන්ගේ දුකෙහි පැවැත්මට කාරණේ වශයෙන් ඇති එකම නීවරණයක් ගැන පවසමි එනම් මේ අවිද්‍යාවයි සියලු සත්වයෝ අවිද්‍යාවෙම වැසී ඇත්තාහ මහණෙනි අවිද්‍යාව සියලු අයුරින් නිරුද්ධ වීමෙන් අත්හැරීමෙන් දුරු කිරීමෙන් පසු සත්වයන් හට වැසී පවතින දෙයක් නැතයි කියමි මේ කරුණෙනොත් පළම පදේට විසඳීම යොදන ලදී කුමක් නිසා ඒ ලෝකයට නොතේරෙයිද යන ප්‍රශ්නයට සැකයත් ප්‍රමාදයක් නිසා ඒ නොතේරෙයි යන විසඳුම ලැබුණේය යම් පුද්ගලෙක් නීවරණයන්ගෙන් වැසී ගිය විට ඔහු සැක කරයි විචිකිච්ඡානම් සැකයයි කියන ලැබේ ඔහු සැක කරන විට නොපහදී නොපහදින විට අකුසල් දහම් ප්‍රහාණයටත් කුසල් දහම් සාක්ෂාත් කරන්නටත් වීර්ය පටන් නොගනී ඔහු මේ ප්‍රමාදයෙන් යුක්ත වාසය කරයි ප්‍රමාද වූ විට කුසල් දහම් ඇති නොකර ගනී එසේ කුසල් දහම් ඇති නොකර ගැනීම නිසා කුසල ධර්මයෝ ඔහු තුල වැටහීම ඇති නොකරති. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි වදාළසේක් දෙයක් දුරේ සන්තෝ පකාසಂತಿ හිමවන්තෝව පබ්බතෝ අසන්තෙත්ත නදිස්සಂತಿ රත්ත්‍ින් කිත්තා යතාසරාති ධම්මපදේ පකින්නක වර්ගේ පින් ඇති සත්පුරුෂයෝ ඊතා දුර සිටියත් හිමාල පර්වතෙමෙන් පැහැදිලිව පෙනෙති මෙහි ළඟ සිටින නමුත් පින් නැති අඥාන උදවිය රාත්‍රියේ විදින ලද ඊතලයක් මෙන් නොපෙනෙති ඒ සත්පුරුෂයෝ යහපත් ගතිගුණ වලින් ලද කීර්තියනොත් යස පිරිවරනොත් පැහැදිලිව ප්‍රකට වෙති මෙයින් දෙවනුව විමසූ පදයට විසඳුම යොදන ලදී ලෝක සත්වයා වටා තැවරී ඇති දේ කුමක්ද යන ප්‍රශ්නයට ලෝක සත්වයා වටා තැවරී ඇති දේට තෘෂ්ණාවයයි කියමි යන විසඳුම ලැබුණේය ජප්පනම් තෘෂ්ණාවයයි කියන ලැබේ ඒ තෘෂ්ණාව කෙසේ තැවරෙයිද යත් යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක්ද රත්තෝ අත්තන්න ජානාති රත්තෝ ධම්මන්න පස්සති අන්දන්ත මං තදා හෝති යං රාගෝ සහතේ නරಂತಿ රාගයට ඇලී ගිය තැනැත්තා යහපත නොදනි රාගයට ඇලී ගිය තැනැත්තා ධර්මය නොදකි යම් විටක රාගයේ මිනිසාව යටපත් කරයිද එකල්හි ඔහු තුල කාමෙන් අඳ වූ අඳුරක් ඇත්තේය ඒ මේ තෘෂ්ණා ඇලීම් බහුල පුද්ගලයා හට මෙසේ කෙලෙස් තැවරීම් ඇතිකොට ඒ තෘෂ්ණාවෙහි ලෝක සත්වයා තවරා දැමුවේ නම් වෙයි
එයින් තුන්වෙනි පදයට විසඳුම යොදන ලදී. ඔහුට ඇති මහත් බය කුමක්ද යන ප්‍රශ්නයට ඔහුට ඇති ලොකුම බය දුකයි යන විසඳුම ලැබුණේය. දුක දෙවදෑරුම්ය. කායික දුකත් මානසික දුකත්ය. කයට අයත් යම් දුකක් ඇද්ද දුක යනු මෙයයි. සිතෙහි යම් දුකක් ඇද්ද දොම්නස යනු මෙයයි. සියලු සත්වයෝම දුකට තැති ගනිති. දුක හා සමසම වූ වෙනත් බයක් නැත්තේය. ඒ දුකට වැඩිතරම් වෙනත් බයක් කොයින්ද? දුක්ඛිත බැව් තුනකි. දුක නම් දුක්ඛ දුක්ඛිත භවය. විපර්යාසයට පත්වීම නම් විපරිණාම දුක්ඛිත භවය. සංස්කාරයන්ගේ ඇති දුක නම් සංකාර දුක්ඛිත භවය. එහිලා ලෝකසත්ත්වයා සීමාවසෙන් ඇතැම් කාලයකට දුක්ඛ දුක්ඛතාවෙන් නිදහස් වෙයි. එසේයින්ම විපර්යාසයට පත්වීම නම් දුකෙනුත් හෙවත් විපරිණාම දුක්ඛතාවේනුත් නිදහස් වෙයි. නමුත් සංස්කාරයන්ගේ දුක්ඛතාවෙන් නම් ලෝකයා නිදහස් වන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පමණි. එහෙයින් සංස්කාරයන්ගේ දුක්ඛතාවේ ලෝකයාගේ දුක කොට ඔහුට ඇති මහත්ම බය දුකයි වදාරන ලද්දේ. එකරුණෙන් සිවවන පදයට විසඳුම යොදන ලදී. එනිසා භාග්‍යවතුන් වහන්සේ ලෝකසත්වයා අවිද්‍යාවෙන් වැසී ඇත්තේයි වදාළසේක. සවන්ති සබ්බදී සෝතා ඉච්ඡායස්මා අජිතෝ. සෝතානංකින් නිවාරණං සෝතානං සංවරං බ්‍රූහි කේන සෝතා පීතිය රේති. සුත්ත නිපාතේ අජිත සූත්‍රේ. ආයුෂ්මත් අජිත තෙරුණෝ මෙසේ අසති. තෘෂ්ණා සැඩපහරවල් හැමතැනින්ම ගලා බසිති. ඒ තෘෂ්ණා සැඩපහරවල් වැළැක්වීම යනු කුමක්ද? මේ තෘෂ්ණා සැඩපහර පාලනය කිරීම ගැන වදාළ මැනව. මේ තෘෂ්ණා සැඩපහර ගලා බැසිය නොහැකි පරිද්දෙන් වසා දමන්නේ කුමකින්ද? මේ අසන ලද ප්‍රශ්නයේ පද සතරකි. එහි ප්‍රශ්න දෙකක් ඇතුළත්ය. ඒ කවර හේයින්ද යත් තෘෂ්ණා සැඩපහරවල් යනුවෙන් බහුවචනයෙන් අසන ලද හේයිනි. මෙසේ තෘෂ්ණාව නිසා විපතටපත් ලෝකයාට, තෘෂ්ණාවෙන් කිලිටි වී ඇති ලෝකයාට එයින් පිරිසුදුකම ලැබීම යනු එයින් නැගී සිටීම යනු කුමක්ද යන්නයි. එය මෙපරිද්දෙන් කියයි. තෘෂ්ණා සැඩපහරවල් හැම තැනින්ම ගලා බසිති යනුවෙනි. ඇලීමෙනුත් ගැටීමෙනුත් යුක්තව නිරතුරුවම ප්‍රමාදිය වසනා සමාහිත සිත් නැති කෙනා තුළින් තෘෂ්ණා සැඩපහරවල් ගලා බසිති. එහි යම් ඇලීමක් ඇද්ද මේ ලෝභේ නම් අකුසල මූලයයි. යම් ව්‍යාපාදයක් ඇත්ද මේ ද්වේෂේ නම් අකුසල මූලයයි. යම් ප්‍රමාදයක් ඇද්ද මේ මෝහේ නම් අකුසල මූලයයි. මෙසේ සමාහිත සිත් නැති ඒ තැනැත්තාගේ ආයතන සය තුළින් තෘෂ්ණා සැඩපහරවල් ගලා බසිති. එනම් රූප පිළිබඳ වූ තෘෂ්ණාවය, ශබ්ද පිළිබඳ වූ තෘෂ්ණාවය, ගන්ධ පිළිබඳ වූ තෘෂ්ණාවය, රස පිළිබඳ වූ තෘෂ්ණාවය, ස්පර්ශ පිළිබඳ වූ තෘෂ්ණාවය, සිතෙහි උපදින අරමුණු පිළිබඳ වූ තෘෂ්ණාවය යම් පරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළසේක්ද මහණෙනි, ගලා බසී යනු මේ තමන් තුළ ඇති ආයතන සයට කියන නමකි. සිත්කලු රූප තුළට ඇස ගලා බසී, අමනාප රූප තුළට ගැටේ,
සිත්කලු ශබ්දයන් තුලට කන ගලා බසි පෙරසේ සිත්කලු ගන්ධයන් තුලට නාසයේ ගලා බසි පෙරසේ සිත්කලු රසයන් තුලට දිව ගලා බසි පෙරසේ සිත්කලු ස්පර්ශයන් තුලට කය ගලා බසි පෙරසේ සිත්කලු මානසික අරමුණු තුලට මනස ගලා බසි අමනාප මානසික අරමුණු තුල ගැටේ මෙසේ සියල්ලමත් ගලා බසි සියලු තන්නිම ගලා බසි එකරුණෙන් මෙය කීවේය තෘෂ්ණා සැඩ පහරවල් හැම තැනින්ම ගලා බසිති යනුවෙනි තෘෂ්ණා සැඩ පහරේ වැළැක්වීම යනු කුමක්ද යනුවෙන් ඒ තෘෂ්ණා සැඩ පහර මතුවීම නැසීම ගැන අසයි මෙය සිත පිරිසුදු කර ගැනීමයි මේ තෘෂ්ණා සැඩපහර පාලනය කිරීම ගැන වදාළ මැනව මේ තෘෂ්ණා සැඩපහර ගලා බැසිය නොහැකි පරිදි වසා දමන්නේ කුමකින්ද යනුවෙන් සිත තුළ අප්‍රකටව ක්‍රියාත්මක වන තෘෂ්ණා අනුසය සහ මුලින්ම නසා දැමීම ගැන අසයි මෙය සිත පිරිසුදු කර ගැනීමයි එහි විසඳුම මෙසේය යානි සෝතානි ලෝකස්මින් අජිතාති භගවා සතිතේසං නිවාරණං සෝතානං සංවරං භූමී පඤ්ඤායේතේ පීතිය රේති සුත්ත නිපාතය අජිත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ අජිතයනි ලෝකේ යම් තෘෂ්ණා සැඩපහරවල් වෙද්ද ඒවායෙහි වැළැක්වීම කරන්නේ සිහියයි ඒ සිහියම තෘෂ්ණා සැඩ වේගයෙන් පාලනය කරයි කියා කියමි යලි නූපදින ලෙස තෘෂ්ණා සැඩපහරවල් වසා දමන්නේ ප්‍රඥාවෙනි කය අනුව පවත්වාගෙන ගිය සිහිය දියුණු කිරීමෙන් බහුල ප්‍රගුණ කිරීමෙන් සිත්කලු රූප කෙරෙහි ඇස වසඟ නොවේ අමනාප රූප කෙරෙහි නොගැටේ සිත්කලු ශබ්ද කෙරෙහි කන වසඟ නොවේ පෙරසේ සිත්කලු ගන්ධ කෙරෙහි නාසය වසඟ නොවේ පෙරසේ සිත්කලු රස කෙරෙහි දිව වසඟ නොවේ පෙරසේ සිත්කලු ස්පර්ශ කෙරෙහි කය වසඟ නොවේ පෙරසේ සිත්කලු මානසික අරමුණු කෙරෙහි මනස වසඟ නොවේ අමනාප මානසික අරමුණු කෙරෙහි මනස නොගැටේ ඒ මක්නිසාද යත් ඇස් කන් ආදී ඉන්ද්‍රියන් සිහිය දියුණු කොට වසා වළක්වාගත් නිසාය ඒ ඇස් කන් ආදී ඉන්ද්‍රියෝ කවරකු විසින් වළක්වන ලද්දාහුද සිහිය නැමැති රැකවල් කරුවා විසිනි ඒ කරුණෙන් භාග්‍යවතුන් වහන්සේ සිහියෙන් ඒ තෘෂ්ණා සැඩපාරවල් වැළැක්වීම කරයි යනුවෙන් වදාළසේක සිත තුල නොනැසී ප්‍රකට නොවි ක්‍රියාකාරීව පවතින තෘෂ්ණා අනුසයෝ ප්‍රඥාව කරන කොටගෙන සහ මුලින්ම ප්‍රහාණය වෙති සිත තුල එසේ අප්‍රකටව ක්‍රියාකාරීව තිබූ අනුසය නැසී ගිය කල්ලි නැගී සිටින්නා කෙලසුන්ද නැසියයි එසේ වන්නේ සිත තුල අප්‍රකටව ක්‍රියාකාරීව තිබූ කෙලෙස් අනුසය ප්‍රහාණය වී යාම නිසායි එය මෙබඳු දෙයකි කිසි මුලක් ඉතිරි නොකොට මහත් කඳ ඇති ගසක් උදුරා දැමෝ කල්හි ඒ ගසෙහි මල් ගෙඩි දළු අංකුර මෙන්ම පැවැත්මද සිඳ දමන ලද්දේ වෙයි ඒවායෙහි යලි මතුවීම වසා දමන ලද්දේ වෙයි හොඳින් වසා දමන ලද්දේ වෙයි එකරුණෙන් භාග්‍යවතුන් වහන්සේ මේ තෘෂ්ණා සැඩපහර යලි නූපදින පරිදි ප්‍රඥාවෙන් වසා දමනු ලැබේ යනුවෙන් වදාළසේක පඤ්ඤා චේව සතීච ඉච්ඡායස්මා අජිතෝ නාමං රූපංච මාරිස ඒතම් මේ පුට්ටෝ ප්‍රභූහි කත්තේතං උපරුජ්ජතීති
සුත්ත නිපාතය අජිත සූත්‍රේ ආයුෂ්මත් අජිත තෙරණුවෝ මෙසේ අසති දුක් නැති මුදින් දුක් නැති මුනිදානන් වහන්ස ඒ ප්‍රඥාවත් සිහියත් නාම රූපත් යන මේ සියල්ල සම්පූර්ණයෙන් නිරුද්ධ වන්නේ කොතනදීද මා විසින් අසන් ලද මේට පිළිතුරු වදාරන සේක්වා මෙසේ විසඳුම ලැබේ යමේතම් පඤ්ඤං අපුච්චි අජිතාන්තං වදාමිතේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති ඉති සුත්ත නිපාතය අජිත සූත්‍රය අජිතේනි ඔබ යම් ප්‍රශ්නයක් ඇසුවේද එය ඔබට විසඳා කියමි යම් තැනකදී නාමයත් රූපයත් ඉතුරුවක් නොතබා නිරුද්ධ වෙයිද රහතන් වහන්සේගේ පිරිනුවම් පාන අවස්ථාවේදී විඥාණය නිරුද්ධ වීමත් සමගම මෙහිදී මේ සියල්ල නිරුද්ධ වී යයි අජිත තෙරුන් ඇසු මේ ප්‍රශ්නය එකිනෙක ගලපා ගැනීමක් අසයි එකිනෙක ගලපා ගැනීමට අසන්නේ කුමක්ද අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව ගැනයි හේතු ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු සංකත හේවත් හේතු ප්‍රත්‍යෙන් හටගත් ආර්ය සත්‍ය තුනකි එනම් දුකත් දුක් උපදවන හේතුවත් දුක් උපදවන හේතුව නිරුද්ධවන මාර්ගයත්ය දුක්ඛ නිරෝධය යනු හේතුඵල ධමෙන් හට නොගත් අසංකතයකි මේ ආර්ය සත්‍යයේදී දුක් උපදවන හේතුම් භූමි දෙකකදී ප්‍රහාණ වේ. දස්සන භූමියේදීත් භාවනා භූමියේදීත් සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් යන සංයෝජන තුන දස්සන භූමියේදී ප්‍රහාණය වෙයි. කාමරාගයත් ව්‍යාපාදයත් රූපරාගයත් අරූපරාගයත් මාන්නයත් සිතෙහි කැළඹීම හේවත් උද්දච්චයත් අවිද්‍යාවත් භාවනා භූමියේදී ඉතුරුවක් නොතබා නිරුද්ධ වේ. මේ දස සංයෝජනයෝ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු යන ධාතු තුනට අයත් වේ. යටි අතට හේවත් කාම ලෝකෙට නැඹුරු වූ ඕරම් භාගීය සංයෝජන පසකි. උඩුඅතට හේවත් බඹලොවට නැඹුරු වූ උද්දම් භාගීය සංයෝජන පසකි. මේ සංයෝජනයන් ප්‍රහාණයේදී අනඤ්ඤා තඤ්ඤස්සාමි යන ඉන්ද්‍රියට පැමිණ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ නිරුද්ධ වෙති. අඤ්ඤේන්ද්‍රියට පැමිණ කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාන සප්ත සංයෝජනයෝ ඉතුරුවක් නොතබා නිරුද්ධ වෙති. මේ දස සංයෝජනයන්ම නිරුද්ධ වූ විට මාගේ ඉපදීම ශේවි ගියේය යනුවෙන් මෙසේ දනීද මෙය දුක් ගෙවී ගිය බව දන්නා කයේ ඥානයයි නිවන සාක්ෂාත් කිරීම පිණිස කළ යුතු තව කිසිවක් නැත්තේය යනුවෙන් දනීද මෙය නිවන පිණිස තවත් ඉපදවිය යුතු දෙයක් නැතයිද දන්නා අනුපාදේ ඥානයයි මේ ඥාන දෙකම අයත් වන්නේ සම්පූර්ණ අවබෝධය වන රහත් ඵලය ලැබූ බව දන්නා අඤ්ඤාතාවී ඉන්ද්‍රියටයි. එහිදී අවබෝධ නොකළ චතුරාරි සත්‍ය අවබෝධ කරන්නෙමි යන අනඤ්ඤා තඤ්ඤස්සාමි ඉන්ද්‍රියත් අවබෝධේ ලැබමින් සිටින බව දන්නා අඤ්ඤේන්ද්‍රියත් යන මේ ඉන්ද්‍රිය දෙක අග්‍රඵලය වූ රහත් ඵලයට පත්වන තැනැත්තාට නිරුද්ධ වේ. එහිදී ඉපදීම ශේ වූ බව දන්නා
යම් කයේ ඥානයක් ඇද්ද නිවන සාක්ෂාත් කිරීම වෙනුවෙන් ඉපදවිය යුතු තවත් දෙයක් නැතයි දන්නා යම් අනුපාදේ ඥානයක් ඇද්ද මේ ඥාන දෙකම එක් ප්‍රඥාවකි එනමුදු අරමුණු සලකුණු කිරීම වශයෙන් නම් දෙකක් ලබයි මාගේ ඉපදීම ෂය වූයේය යන බව දන්නහුට කයේ ඥාන යන නම ලැබේ නිවන සාක්ෂාත් කිරීම පිණිස තව කළ යුතු කිසිවක් නැතයිද දන්නහුට අනුපාදේ ඥාන යන නම ලබයි මෙම ඥාන වනාහි අවබෝධය යන අර්ථයෙන් ප්‍රඥාව නම් වේ යම් පරිදි ප්‍රඥාවකින් දක්නා ලද්දේද එහි නොයිල්පි බැසගන්නේය යන අර්ථයෙන් සිහිය නම් වේ එහි යම් පංචස්කන්ධයක් ඇද්ද මෙය නාම රූපයයි ඒ නාම රූපෙහි ස්පර්ශය පස්වෙනි කොටගත් වේදනා සංඥා චේතනා මානසිකාර යන ධර්මයන් ඇද්ද මේ නාමයයි යම් රූපී වූ ඇස කන නාසය දිව කය යන ඉන්ද්‍රිය පසක් ඇද්ද මේ රූපයයි මේ නාම රූප දෙක විඥානය හා එක්ව පවතී භාග්‍යවතුන් වහන්සේගේ ඒ නාම රූප නිරුද්ධ වීම ගැන අසන ආයුෂ්මත් අජිත තෙරණුවෝ පරායන වර්ගෙහි මෙසේ අසති පඤ්ඤා චේව සතිච ඉච්ඡායස්මා අජිතෝ නාම රූපං ච මාරිස ඒතං මේ පුට්ටෝ ප්‍රභූහි කත්තේ තං උපරුජ්ජති ති සුත්ත නිපාතය අජිත සූත්‍රය ආයුෂ්මත් අජිත තෙරණුවෝ මෙසේ අසති දුක් නැති මුනිදානන් වහන්ස ඒ ප්‍රඥාවත් සිහියත් නාම රූපත් යන මේ සියල්ල සම්පූර්ණයෙන් නිරුද්ධ වන්නේ කොතනදීද මා විසින් අසන ලද මේට පිළිතුරු වදාර්ණසේක්වා එහි සිහියත් ප්‍රඥාවත් තුල ඉන්ද්‍රියන් සතරකි සිහිය යනු ඉන්ද්‍රියන් දෙකකි එනම් සතීන්ද්‍රියත් සමාධීන්ද්‍රියත්ය ප්‍රඥාව යනු ඉන්ද්‍රියන් දෙකකි එනම් ප්‍රඥා ඉන්ද්‍රියත් විරිය ඉන්ද්‍රියත්ය මේ සතර ඉන්ද්‍රියන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ස්වයම්භූ ඥානයෙන් ලද බවට යම් අදහා ගැනීමක් ඇද්ද ශ්‍රද්ධාවෙන් බැස ගැනීමක් ඇද්ද මෙය ශ්‍රද්ධා ඉන්ද්‍රියයි එහි ශ්‍රද්ධාව අධිපති කොටගත් යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද මෙය ඡන්ද සමාධියයි සිත සමාහිත කල්ලි නොවනින් ප්‍රත්‍යාවේක්ෂා බලයෙන් ඕ භාවනා බලයෙන් හෝ කෙලෙසුන්ගේ යටපත් වීමක් ඇද්ද මෙයත් ප්‍රහාණයකි මේ කෙලෙස් යටපත් වීමේදී ඇති යම් ආස්වාස ප්‍රස්වාසයක් විතර්ක විචාරයක් සංඥා චේතනාවක් සිතන සිතුවිලි ඇද්ද මේවා සංස්කාරයෝ හෙවත් හේතුඵල ධාමින් හටගත් දේය මෙසේ කලින් ඇති කරගත් ඡන්ද සමාධියක් ඇද්ද කෙලෙස් යටපත් වීමෙන් වූ ප්‍රහාණයක් ඇද්ද මේවාත් සංස්කාරයෝය මේ ඡන්ද සමාධියත් වීර්ය මුල්කොට කෙලෙසුන් යටපත් කිරීමත් යන දෙක ඡන්ද සමාධියත් ප්‍රදන් වීරියෙන්ලත් සංස්කාරයන්ගෙන්ද යුක්තව විවේකයේ ඇසුරුකොට විරාගයේ ඇසුරුකොට නිරෝධයේ ඇසුරුකොට නිවනට නැඹුරුකොට 이르දිපාදේ වඩයි. එහි වීරිය අධිපති කොටගත් යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද මෙය විරිය සමාධියයි. පෙරසේ එහි සිත අධිපති කොටගත් යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද මෙය චිත්ත සමාධියයි
එහි විමසීම අධිපති කොටගත් යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද මෙය විමාංසා සමාධියයි සිත සමාහිත කල්ලි නුවණින් කරන ප්‍රත්‍යාවේක්ෂ බලයෙන් හෝ භාවනා බලයෙන් හෝ කෙලෙසුන්ගේ යටපත් වීමක් ඇද්ද මෙයත් ප්‍රහාණයකි මේ කෙලෙස් යටපත් වීමේදී ඇති යම් ආස්වාස ප්‍රස්වාසයක් විතක්ක විචාරයක් සංඥා චේතනාවක් සිතන සිතුවිලි ඇද්ද මේවා සංස්කාරයෝ හෙවත් හේතුඵල දහමින් හටගද්දේය මෙසේ කලින් ඇති කරගත් විමංසා සමාධියක් ඇද්ද කෙලෙස් යටපත් වීමෙන් වූ ප්‍රහාණයක් ඇද්ද මේවා සංස්කාරයෝය මේ විමංසා සමාධියත් වීර්ය මුල්කොට කෙලෙසුන් යටපත් කිරීමත් යන දෙක විමංසා සමාධියත් ප්‍රධාන වීර්යෙන්ලත් සංස්කාරයෙන්ද යුක්තව විවේකයේ ඇසුරුකොට විරාගයේ ඇසුරුකොට නිරෝධයේ ඇසුරුකොට නිවනට නැඹුරුකොට ඉර්ධිපාදේ වඩයි මේ අයුරින් සියලු සමාධිය ඥානයේ මුල් කොට ඇත්තේය ඥානයේ මූලික අංග කොට ඇත්තේය ඥානයට අනුව සමාධිය පෙරලේ යතා පූරේ තතා පච්චා යතා පච්චා තතා පූරේ යතා දිවා තතා රත්තිං යතා රත්තිං තතා දිවාති සමාධිය පුබ්බේ නිවානුසුති ඥානයට අනුව පෙරලෙන බැවින් පෙරවිසු කඳ පිළිවෙල දැකිය හැක්කේ යම්සේද එසෙහිම සමාධිය අනාගත දකිනා ඥානයට අනුව පෙරලෙන බැවින් සත්වයන් චුත වී අනාගතේ උපදින තැන් දැකිය හැක්කේ එමෙම්ම සමාධිය සත්වයන්ගේ සිද්දැනීමේ ඥානයට අනුව පෙරලෙන බැවින් අනාගතේ සත්වයන් සිතන අයුරු දැනගත හැක්කේය සමාධිය අතීත සත්වයන්ගේ සිත් දැනීමේ ඥානයට අනුව පෙරලෙන බැවින් කලින් දිනයන්හි සත්වයන් සිතූ අයුරු දැනගත හැක්කේය දිවා කාලයේ ඇස්පෙනෙන සත්වයන් ලොව දකින්නේ යම්සේද එසේම දිවස් ඥානයට අනුව සමාධිය පෙරලෙන බැවින් රාත්‍රියේ කිසිදු බාධාවකින් තොරව දුර ළඟ සත්වයන් දැකිය හැක්කේය රාත්‍රී කාලෙහි දිවැසින් දකින්නේ යම්සේද දිවා කාලෙහි දිවස් ඥානයට අනුව සමාධිය පෙරලෙන හේයින් කිසිදු බාධාවකින් තොරව දැකිය හැක්කේය මෙසේ අභිඥාවන්ට බාධා කළ හැකි කෙලෙසුන්ගෙන් නොවැසුණු අභිඥාවන්ට විවෘත වූ සිතින් ආලෝකේ සහිත සිත වඩයි සිත සමග එකට උපදින කුසල්වන ශ්‍රද්ධාදී පංච ඉන්ද්‍රිය ධර්මයන් එම ප්‍රභාස්වර සිත උපදින විට උපදී එම සිත නිරුද්ධ වන විට නිරුද්ධ වේ නාම රූපද විඥානයේ හේතුවෙන් හටගත් දෙයකි විඥානයේ උපකාරයෙන් හටගත් දෙයකි ඒ නාම රූපේ හේතු කෙලෙස් සහිත විඥානය යම් විටක රහත් මාර්ග ඥානෙන් නසන ලද්දේ වෙයිද එවිට විඥානේ ආහාර රහිත වේ සතුටින් නොපිලිගන්නා ලද්දේ වේ නොපතන ලද්දේ වේ කිසිදු භවයකට යා නොවේ එබඳු විඥානය නිරුද්ධ වේ නාම රූපයත් හේතු රහිත වූයේ උපකාර රහිත වූයේ නැවත භවයක් නූපදවයි මෙසේ විඥානේ නිරුද්ධ වීමෙන් ප්‍රඥාවත් සතියත් නාම රූපත් නිරුද්ධ වේ. එනිසාවෙන් භාග්‍යවතුන් වහන්සේ මෙම පිළිතුර වදාළසේක. යමේතම් පඤ්ඤං අපුච්චි අජිතතං වදාමිතේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජතිති සුත්ත නිපාතේ අජිත සූත්‍රේ අජිතේනි ඔබ යම් ප්‍රශ්නයක් ඇසුවේද ඒ ඔබට විසඳා කියමි යම් තැනකදී නාමයත් රූපයත් ඉතුරුවක් නොතබා නිරුද්ධ වෙයිද රහතන් වහන්සේගේ පිරිනුවන් පාන අවස්ථාවේදී
විඥාණය නිරුද්ධ වීම සමගම මෙහිදී මේ සියල්ල නිරුද්ධ වී යයි යනුයි. යේච සංකාත ධම්මාසේ ඉච්ඡායස්මා අජිතෝ යේච සේකා පුතු ඉද තේසම් මේ නිපකෝ ඉරියං පුට්ටෝ පබ්‍රෝහි මාරිසාති සුත්ත නිපාතේ අජිත සූත්‍රය. ආයුෂ්මත් අජිත තෙරණුවෝ මෙසේ අසති. දුක් නැති මුනිදානන් වහන්ස සිය නුවණින් අවබෝධ කරගත් ධර්ම ඇති යම් රහතන් වහන්සේ කෙනෙක් වෙද්ද මෙහි ධම්මග හික්මෙන බොහෝ සේක ශ්‍රාවක කෙනෙක් වෙද්ද මා විසින් අසන ලද ශ්‍රාවකයන් රහත් ඵලෙහි අනෙක් මාර්ගඵලවලත් හික්මවීමේ දක්ෂ වූ නුඹ වහන්සේ ඔවුන්ගේ දහම් වැඩපිළිවෙල ගැන වදාර්ණ සේක්වා. මේ අසන ලද ප්‍රශ්නේ පද තුනකි. ඒවා ප්‍රශ්න තුනකි. සේක හෙවත් නිවන් මග හික්මෙන ශ්‍රාවකයන් ගැනත් අසේක හෙවත් නිවන් මග හික්මීම අවසන් කළ රහතන් වහන්සේලා ගැනත් විදර්ශනා මූලික අංගයේ කොට කෙලෙසුන් නසන අයුරු අසයි. ඒ මෙසේය. 1. සිය නුවණින් අවබෝධ කරගත් ධර්ම ඇති අසේක ශ්‍රාවකයෝ වෙද්ද යනුවෙන් රහතන් වහන්සේලා ගැන අසයි. 2. මේ නිවන් මග හික්මෙන බොහෝ ශ්‍රාවක කෙනෙක් වෙද්ද යනුවෙන් සේක ශ්‍රාවකයන් ගැන අසයි. 3. දුක් නැති මුනිදානන් වහන්ස මා විසින් අසන ලද ශ්‍රාවකයන් රහත් ඵලෙහි අනෙක් මාර්ගඵලවලත් ඉක්මවීමේ දක්ෂ වූ නුඹ වහන්සේ ඔවුන්ගේ නිවන් මග වැඩපිළිවෙල වදාර්ණ සේක්වා යනුවෙන් විදර්ශනාව මූලික අංගයේ කොට කෙලෙසුන්ගේ නැසීම ගැන අසයි. එහි විසඳුම මෙයයි. කාමේසු නාභි ගිච්ඡෙය අජිතාති භගවා මනසානා විලෝසියා කුසලෝ සබ්බ ධම්මානං සතෝ බික්කු පරිබ්බජේති සුත්ත නිපාතේ අජිත සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ අජිතේනි පංචකාමයන් කෙරෙහි ගිජුනවන්නේය. මනසින් නොකැලඹී සිටිය යුතු වන්නේය. සියලු ධර්මයන් පිළිබඳව දක්ෂ වූ භික්ෂුව සියලු ඉරියව්වෙහි සිහියෙන් යුක්තව හැසිරෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ තුල සිය කයෙන් කරනු ලබන සියල්ල ඥානයේ මුල් අංගයේ කොට ඥානයට අනුව සකස් වෙයි. වචනයෙන් පවසුන් ලබන සියල්ල ඥානයේ මුල් අංගයේ කොට ඥානයට අනුව සකස් වෙයි. මනසින් සිතනු ලබන සියල්ල ඥානයේ මුල් අංගයේ කොට ඥානයට අනුව සකස් වෙයි. අතීත කාලයේ ආරම්භයා වූ භාග්‍යවතුන් වහන්සේ තුල ඇති දිවස් නුවණින් දැකීම හෙවත් ඥාන දර්ශනය කිසිවකින් නොඇසි ඇත්තේය. අනාගත කාලයේ ආරම්භයා වූ භාග්‍යවතුන් වහන්සේ තුල ඇති දිවස් නුවණින් දැකීම හෙවත් ඥාන දර්ශනය කිසිවකින් නොඇසි ඇත්තේය. වර්තමාන කාලයේ ආරම්භයා වූ භාග්‍යවතුන් වහන්සේ තුල ඇති දිවස් නුවණින් දැකීම හෙවත් ඥාන දර්ශනය කිසිවකින් නොඇසි ඇත්තේ. ඥාන දර්ශනයෙහි නොපැවැත්ම යනු කුමක්ද? අනිත්‍ය පිළිබඳවත් දුක පිළිබඳවත් අනාත්මය පිළිබඳවත් යම් අනවබෝධයක් ඇද්ද? සත්‍ය ස්වභාවය නොදැකීමක් ඇද්ද? මෙය ඥාන දර්ශනයෙහි නොපැවැත්මයි. එය මෙබඳු දෙයකි. මෙහි යම් පුරුෂයෙක් අහසෙහි තරු රැස දකින නමුත් ගණන් වශයෙන් නොදනි. භාග්‍යවතුන් වහන්සේ තුල ඇති ඥාන දර්ශනයේ වනාහි කිසිවකින් නොඇසි ඇති දෙයකි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා කිසිවකුනුත් නොඇසුණු අනාවරණය වූ ඥාන දර්ශන ඇතිසේක. අජිත තෙරුන් විසින් ඇසූ ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද විමසුමට අනුව නිවන් මග හික්මෙන සේක පුද්ගලයා විසින් ධර්මයන් දෙකක් තුල සිත රැකගත යුත්තේය.
රාගාදී කෙලෙස් හටගන්නා අරමුණු කෙරෙහි ඇතිවන ගිජු බවෙනොත් ගැටෙන අරමුණු සිතේ නැගී සිටි කල්ලි ඇතිවන ද්වේෂය නුත්‍ය එයි යම් අරමුණක් පිළිබඳ කැමැත්තක් මත්වීමක් ප්‍රාර්ථනා කිරීමක් ප්‍රියකරන බවක් එයින් විනෝදවන බවක් ඇද්ද ඒ වළක්වනසේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක පංචකාමයන් කෙරෙහි ගිජු නොවන්නේ යනුවෙනි මනසින් නොකැළඹී සිටිය යුතු වන්නේ යනුවෙන් සිතෙහි නැගී සිටි ද්වේෂය නැසීම ගැන වදාළසේක ඒසේමයි නිවන් මඟ හික්මනසේක භික්ෂුව පංචකාම අරමුණු කෙරෙහි ගිජු වූ විට හට නොගත් කෙලෙසුන් උපදවයි උපන් කෙලෙසුන් තවත් වැඩි කරගනි යමෙක් වනාහි ද්වේෂයෙන් කැළඹී නොගිය සිතුවිලි ඇතිව පංචකාම අරමුණු වලට ගිජු නොවි සිටින්නට උත්සාහවත් වෙයිද ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි උත්සාහවත් වෙයි වීරිය පටන් ගනි සිත දැඩි කොට ගනි ප්‍රදන් වීරිය කරයි උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයි උත්සාහවත් වෙයි වීරිය පටන් ගනි සිත දැටි කොට ගනි ප්‍රදන් වීරිය කරයි නෝපං කුසල් දහම් ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි උත්සාහවත් වෙයි වීරිය පටන් ගනි දැඩි කොට ගනි උපන් වීරිය කරයි උපන් කුසල් දහම් වල පැවැත්ම පිණිස නැති නොවීම පිණිස වැඩි දියුණුව පිණිස විපුල බව පිණිස භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස කැමැත්ත උපදවයි උත්සාහවත් වෙයි වීරිය පටන් ගනි සිත දැඩි කොට ගනි ප්‍රදන් වීරිය කරයි නූපන් පාපී අකුසල් දහම් යනු මොනවාද පංචකාම අරමුණු පිළිබඳ විතර්කයෝය ව්‍යාපාද අරමුණු පිළිබඳ විතර්කයෝය හිංසාකාරී අරමුණු පිළිබඳ විතර්කයෝය මේවනාහි නූපන් පාපී අකුසල් දහම්ය උපං පාපී අකුසල් දහම් යනු මොනවාද සිත තුල නොනැසී අප්‍රකටව ක්‍රියාකාරීව තිබෙන අකුසල් මුල් නම් වූ ලෝභයත් ద్వේෂයත් මෝහයත්ය නූපන් කුසල් දහම් යනු මොනවාද සෝතාපන්න කෙනෙකු තුල පිහිටන ශ්‍රද්ධා විරිය ආදී යම් ඉන්ද්‍රියෝ වෙද්ද මේවා නූපන් කුසල් දහම්ය උපන් කුසල් දහම් යනු මොනවාද සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් තැනැත්තා තුල පිහිටන ශ්‍රද්ධා ආදී යම් ඉන්ද්‍රියෝ වෙද්ද මේවා උපන් කුසල් දහම්ය 1 යම් කුසලයකින් පංචකාම අරමුණු පිළිබඳ විතර්කයන් වළක්වයිද මේ සිහියේවත් සතීන්ද්‍රියයි 2 යම් කුසලයකින් ව්‍යාපාද අරමුණු පිළිබඳ විතර්කයන් වළක්වයිද මේ සමාධීන්ද්‍රියයි 3 යම් කුසලයකින් හිංසාකාරී අරමුණු පිළිබඳ විතර්කයන් වළක්වයිද මේ විරීන්ද්‍රියයි 4 යම් කුසලයකින් උපන් නූපම් පාපී අකුසල් දහම් නොයවසයිද දුරු කරයිද බැහැර කරයිද නැති කරයිද සම්පූර්ණයෙන් නැති කර දමයිද මෙය ප්‍රඥා ඉන්ද්‍රියයි 5 මේ සතර ඉන්ද්‍රියම් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ස්වයම්බෝ ඥානයෙන් ලද බවට යම් අදහා ගැනීමක් ඇද්ද ශ්‍රද්ධාවෙන් බැස ගැනීමක් ඇද්ද මෙය ශ්‍රද්ධා ඉන්ද්‍රියයි එහිලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොතැන්නි දැක්ක යුත්තේද සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු තුල පිහිටන බුද්ධ ධම්ම සංඥා ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති නොසෙල්වන ප්‍රසාදය යන කරුණු තුනක් ආර්යකාන්ති සීලේ නම් වූ කරුණක් තිබෙන සෝතාපට්ටි අංග සතර තුලය වීර්ය ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද සතරක් වූ සම්‍යප්ප්‍රදන් වීර්ය තුලය සිහිය නැමැති ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද සිහිය පිහිටුවා ගත යුතු සතර තැනවන සතර සතිපට්ඨානෙහිය සමාධි ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද ධ්‍යාන සතර තුලය ප්‍රඥා ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද සතරක් වූ ආර්ය සත්‍ය තුලය
මෙපරිද්දෙන් නිවන් මග හික්මන සේක පුද්ගලයා සියලු කුසල් දහම් තුලින් අප්‍රමාදී ඌයේයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ඒ සේක පුද්ගලයා මනසින් නොකැළඹී සිටින නිසාය එනිසා භාග්‍යවතුන් වහන්සේ මනසින් නොකැළඹී සිටිය යුතු වන්නේ යනුවෙන් වදාළ සේක අනතුරුව නිවන් මග හික්මීම සම්පූර්ණ කොට අසේක බවට පත් වූ රහත් භික්ෂුවකගේ දහම් වැඩපිළිවෙල පෙන්වා දීම පිණිස සියලු ධර්මයන් පිළිබඳව දක්ෂ වූ යනුවෙන් වදාළ සේක ලෝකේ නම් තුන් අයුරිය කෙලෙස් ලෝකයක් භව ලෝකයක් ඉන්ද්‍රිය ලෝකයක්ය ඒ අසේක භික්ෂුව කාම ලෝකයට අයත් වත් පිළිවෙත් ආදිය කරමින් නිවන් මග වැඩුණු නිසා කෙලෙස් ලෝකෙන් රූප අරූප සමාධි වලට අයත් භව ලෝකේ පහළ විය මෙසේ සමාධිය තුල ඒ භික්ෂුව කුසල් වැඩිම නිසා ඒ කුසලේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් ඉපැද්ද වූයේය නිවන් මග වැඩීම තුල ශ්‍රද්ධා විරිය ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කල්හි ධර්මයට පමුණුවන කරුණවල අවබෝධය ඇතිවේ. ඒ අවබෝධය දෙයයුරකින් විමසා බැලිය යුත්තේය. චතුරාරි සත්‍ය දැක්ම තුලින් ලත් අවබෝධයනොත් සමත විදර්ශනා භාවනාවෙන් ලත් අවබෝධයනොත්ය. ඒ මෙසේය. යම් කලෙක නිවන් මග හික්මෙන සේක භික්ෂුව අවබෝධ කරගත යුතු දේ හොඳින් අවබෝධ කරගනීද එකල්ලි අවබෝධයෙන්ම ඇති වූ එපාවීමෙන් යුක්තව සත්‍ය ස්වභාවයේ වැටෙන සංඥා මෙනෙහි කිරීම තුලින් අවබෝධ කළ යුතු ධර්මයන් පිරිසිඳ දක්නා ලද්දේ වෙයි. ඒ භික්ෂුව තුළ ධර්ම දෙකක් පිළිබඳව දක්ෂතාවය ඇති වෙයි. චතුරාරි සත්‍ය දැක්ම පිළිබඳව දක්ෂ බවත් සමත විදර්ශනා භාවනා දියුණුවෙහි දක්ෂ බවත්ය. ඒ ඥානේ පස් අයුරකින් තේරුම් ගත යුත්තේය. විශිෂ්ට අවබෝධයත් අභිඤ්ඤා සම්පූර්ණ වශයෙන් පිරිසිඳලත් අවබෝධයත් පරිඤ්ඤා කෙලෙසුන්ගේ ප්‍රහාණයත් පහාණං කුසල් දහම්වල වැඩිමත් භාවනා නිවන සාක්ෂාත් කිරීමත් සච්චි කිරියාය. ඒ විශිෂ්ට වූ අවබෝධයවත් අභිඤ්ඤා යනු කුමක්ද? අවබෝධ කළ යුතු ධර්මයන්ට අයත් ලක්ෂණයන් පිළිබඳව සත්‍ය ස්වභාවයේ දකිනා යම් ඥානයක් ඇද්ද ඒ ධම්ම පටිසම්භිදාවත් අත්ථ පටිසම්භිදාවත් වෙයි. විශිෂ්ට අවබෝධය අනු මෙයයි. ඒ සම්පූර්ණ වශයෙන් පිරිසිඳ අවබෝධයෙහිවත් පරිඥා යනු කුමක්ද? මෙසේ ඊතා හොඳින් අවබෝධකට මේ කුසල්‍ය මේ අකුසල්‍ය මේ වැරදි සහිත දේය මේ වරදින් තොර දේය මේ පව්ය මේ පිඤ්ඤ මේ පුරුදු කළ යුතු දේය මේ පුරුදු නොකළ යුතු දේය මේ ධර්මයන් මේ අයිරින් දත් විට මේ ප්‍රතිඵලය උපදවයි මේ ධර්මයන් මේ අයිරින් දත් විට මේ යහපත ඇති වෙයි යනාදීයි මෙය පිරිසිඳ ලබන අවබෝධයයි. මෙසේ පිරිසිඳලත් අවබෝධය ඇතිව තව තුන් ධර්මයක් ඉතුරු වේ. එනම් ප්‍රහාණය කළ යුතු දේත් භාවනා වශයෙන් වැඩිය යුතු දේත් සාක්ෂාත් කළ යුතු දේත්‍ය. එහිදී ප්‍රහාණය කළ යුතු ධර්මයෝ මොනවාද? යම් අකුසල් වෙද්ද ඒවාය. එහිදී වැඩිය යුතු ධර්මයෝ මොනවාද? යම් කුසල් වෙද්ද ඒවාය. එහිදී සාක්ෂාත් කරගත යුතු ධර්මය කුමක්ද? හේතුඵල දහමෙන් හට නොගත් අසංකත වූ යම් නිර්වාණයක් ඇද්ද එයයි. යම් භික්ෂුවක් මෙපරිද්දෙන් දනී නම් මොහු අර්ථෙහි දක්ෂ අත්ථ කුසල වූයේත් ධර්මෙහි දක්ෂ ධම්ම කුසල වූයේත් යහපතෙහි දක්ෂ කල්යාණ කුසල වූයේත් මාර්ගඵලාවබෝධෙහි දක්ෂ ඵලතා කුසල වූයේත් නිවන් මග පිළිබඳ දියුණුවේ දක්ෂ ආය කුසල වූයේත් පිරිහෙන මග තේරුම් ගැනීමේ දක්ෂ අපාය කුසල වූයේත් නිවන පිණිස ඇති ක්‍රමවේදයන්හි දක්ෂ උපාය කුසල වූයේත් මහත් වූ දක්ෂතාවයකින් යුක්ත වූයේ යැයි කියනු ලැබේ. එනිසාමෙන් භාග්‍යවතුන් වහන්සේ සියලු ධර්මයන් පිළිබඳ දක්ෂ වූ යනුවෙන් වදාළසේක. භික්ෂුව සියලු ඉරියව් සිහියෙන් යුතුව හැසිරෙන්නේ යයි වදාළසේක.
එනම් නිවන් මඟ හික්මීම අවසන් කළ නිකලෙස් අසේක භික්ෂුව විසින් මේ ජීවිතයේදී ඊතා සැපසේ වාසය කිරීම පිණිස ඉදිරියට යන විට නැවත හැරී යන විට ඉදිරිය බලන විට වටපිට බලන විට අත්පා හකුලන විට අත්පා දිගහරින විට දෙපට සිවුරු පාත්‍රය තනිපට සිවුර ආදිය පරිහරණය කරන විට වළඳන විට පානය කරන විට අනුභව කරන විට රස විඳින විට වැසිකිලි කැසිකිලි කරන විට යන විට සිටින විට හිඳින විට සැතපෙන විට නිදිවරා සිටින විට කතාබස් කරන විට නිහඬව සිටින විට සිහියෙන් නුවණින් වාසය කළ යුත්තේය. මේ හැසිරීම් දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් අනුමත කොට වදාරන ලද්දේය. එක් හැසිරීමක් පිරිසුදු බවට පත් වූවන්ගේය. අනෙක් හැසිරීම පිරිසුදු බවට පත් වෙමින් සිටින්නවුන්ගේය. පිරිසුදු බවට පත් වූවෝ කවරහුද? රහතන් වහන්සේලාය. පිරිසිදු බවට පත්වමින් සිටින්නෝ කවරෝද? නිවන් මඟ හික්මෙමින් මුල් මාර්ගඵලයන් කරා යන සේක පුද්ගලයෝය. රහතන් වහන්සේලා තුළ ඇති ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රියන් පිළිබඳව කළ යුතු සියලු කටයුතු සම්පූර්ණයෙන් කොට අවසන්ව ඇත්තේය. අවබෝධ කළ යුතු යමක් ඇද්ද? එය සතර අයුරිය. දුක අවබෝධ වන්නේ පිරිසිඳ අවබෝධ කරන අවස්ථාවේදීය. දුක හටගන්වන හේතුව අවබෝධ වන්නේ ප්‍රහාණය කරන අවස්ථාවේදීය. දුක් උපදවන හේතුන් නිරුද්ධ වන මාර්ගය අවබෝධ වන්නේ වඩන අවස්ථාවේදීය. දුක් උපදවන හේතුන් නිරුද්ධ වීම අවබෝධ වන්නේ සාක්ෂාත් කරන අවස්ථාවේදී. මෙය සිව්වැදෑරුම් වූ අවබෝධ කළ යුතු දෙයයි. යම් භික්ෂුවක් මෙපරිද්දෙන් දනී නම් මේ රහත් භික්ෂුව රාගය ෂේවීමෙන්, ද්වේෂය ෂේවීමෙන්, මෝහය ෂේවීමෙන් යුතු හේයින් මනා සිහියෙන් යුක්තව ඉදිරියට යයි. සිහියෙන් යුක්තව ආපසු හැරී එයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුව සිහියෙන් යුක්තව සියලු ඉරියව් හැසිරෙන්නේ යයි වදාළසේක. කාමේසු නාභි ගිච්ඡය අජිතාති භගවා මනසානා විලෝසියා කුසලෝ සබ්බ ධම්මානං සතෝ බික්කූ පරිබ්භජේති. සුත්ත නිපාතය අජිත සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ, අජිතේනි, පංචකාමයන් කෙරෙහි ගිජුනු වන්නේය, මනසින් නොකැලිබී සිටිය යුතු වන්නේය, සියලු ධර්මයන් පිළිබඳව දක්ෂ වූ භික්ෂුව සියලු ඉරියව්වේ සිහියෙන් යුක්තව හැසිරෙන්නේ යනුයි. ප්‍රශ්න කළ යුත්තේ ඔය අයුරුනි, විසඳිය යුත්තේ ඔය අයුරුනි. සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු ගාථාවට නගා වදාළ විටද එහි අර්ථ වශයෙනුත් ව්‍යංජන වශයෙනුත් සූත්‍ර දේශනාවට සමාන ලෙසින් තැබිය යුත්තේය. අර්ථයෙන් බැහැර වූ ව්‍යංජනය හෙවත් වචනේ හිස් දෙඩවිල්ලක් හෙවත් සම්පප්‍රලාපයක් වෙයි. වැරදි අයුරින් තබන ලද පද ව්‍යංජනයන්ගේ අර්ථයත් වැරදි වැටහීම ලබා දෙයි. එහෙයින් ව්‍යංජනය යුක්තකොට සංගායනා කළ යුත්තේය. සූත්‍රයත් විමසිය යුත්තේය. කිම මේ වචන භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලද ආහව වචනයක්ද, ශ්‍රාවක භාෂිත වූ අනුසන්ධි වචනයක්ද, පමුණුවන ලද අර්ථ ඇති නීනත්ත වචනයක්ද, පමුණුවා ගත යුතු අර්ථ ඇති නෙය්‍යත්ත වචනයක්ද, කෙලෙසි යන පක්ෂයට අයත් වදාළ දෙයක් වූ සංකිලේස භාග්‍ය ධර්මයක්ද, පුණ්‍ය විපාක ලබා දෙන පක්ෂයට අයත් කොට වදාළ දෙයක් වූ වාසනා භාගීය ධර්මයක්ද, තියුණු අවබෝධය ඇතිකර දෙන නිබ්බේද භාගීය ධර්මයක්ද, නිවන් මඟ හික්මීම අවසන් කළ අසේක වූ රහතුන්ගේ පක්ෂයට අයත් අසේක භාග්‍ය ධර්මයක්ද ආදී වශයෙනි. මේ සූත්‍ර දේශනාවෙහි සියලු දුක්ඛාදී ආර්ය සත්‍යයන් කොතනැකි දැක්ක යුත්තේද? ආරම්භේත්, මධ්‍යේත්, අවසානයේත්. එනිසාවෙන් ආයුෂ්මත් මහා කච්චන් වහන්සේ සූත්‍ර දේශනාවක විමර්ශන ලද යමක් ඇද්ද, විසඳන ලද යමක් ඇද්ද යනාදී වශයෙන් ගාථාවෙන් වදාළහ.
නියුත්තු විචේහාරු විචේහාරේ යොදන ලදී.